අපි දන්නවා මේ වෙනකොට රටේ තෙල් මිල පිළිබඳව කියපු කතාව යලි අවධානයට ගන්නට සිද්ධ වෙනවා. අනුකුමාර සානායක මහත්මයා වේදිකාවේ ඉතාමත්ම ප්‍රබල විදියට කිව්වා, තෙල් සංස්ථාවේ ණයබර මහභාණ්ඩාගාරය ගත්තා. ඒ ණයබර මහභාණ්ඩාගාරයේ අරගෙන අමතර වශයෙන් අතිරේක රුපියල් 50ක් බද්දක් විදියට යෝජනා කරලා පනවලා තිබෙනවා. ඒ අනුව මහජනතාව නිරපරාදේ රුපියල් 50ක් අතිරේකව ගෙවනවා පෙට්‍රල් සහ ඩීසල් ලීටරයකට. ඒ වගේම තමයි තවත් අතිරේක රුපියල් 100ක බද්දක් තිබෙනවා. ඒ අනුව රුපියල් 150ක් නිරපරාදේ මහජනතාව තෙල් ලීටරයක් වෙනුවෙන් වැය කරනවා. ඒ නිසා අප රජයක් යටතේ මෙය ඉවත් කරනවා කියන එක පිළිබඳව ඉතාමත්ම ආන්දෝලනාත්මකව ප්‍රකාශ කරා. ඒ නිසා අපි ඉතාමත්ම වමනාවෙන් ඉල්ලීමක් කරනවා, අර පහුගිය දවස්වල අලියෙක් තරම් විලිලාලා හරප් පැටියෙක්වත් වදයි කියලා අපි බලාපොරොත්තු වෙන් හිටියේ, අඩුගානේ මී පැටියෙක් තරම්වත් එකෙක් පදා ගන්න බැරි වුණා. රුපියල් 21ක සහනයක් විතරයි රජයට ලබා දෙන්න පුළුවන්කමක් ඇති වුණේ. අපි කියන්නේ මේ වගේ අලියෙක් තරම් විලිලාලා මී පැටව වදන වෙලාවේ කලින් කොය කියපු අලි කතා කිසිදු ගණනය කිරීමකින් තොරවද කිව්වේ? වාගාලාප විතරයිද? හුදෙක් මැතිවරණ වේදිකාවේ තොරම්බල් විතරයිද? මහජනතාව උල්වර සංහඬ දෙනකොට මහජනතාවට ඉදිරිපත් කරා අපි තෙල් මිල පෙට්‍රල් ඩීසල් ලීටරයකින් රුපියල් 150කින් අඩු කරනවා. වංචනික විදිහට මේ තෙල් සංස්ථාව ඒ අමතිවරු තමන්ගේ සාක්කුවට තෙල් ලීටරයකින් රුපියල් 100 150 දා ගන්නවා කියලා ඒ කියපු කතාවලට තමයි මාලිමාවට ඡන්දෙ ලැබුණේ. ඒ මාලිමාව දිහාවට ඡන්දෙ දුන්න ජනතාවගෙන් අපි යලි විමසීමක් කරනවා. ඔබට ලබා දුන්න පොරොන්දුව රුපියල් 150ක්, එය රජෙන් ඉල්ලා ගැනීම ජනතාව විදියට ඔබෙත් වගකීමක්. මොකද ඔබයි මේ මාලිමාවේ රජය පිහි කරලා තිබෙන්නේ. ඒ නිසා ඔබ පිහි කළේ ඒ දෙනවා කියපු සමහර පොරොන්දු සැලකිල්ලට අරගෙන. ඒ නිසා අපි කියනවා වංචනිකයන් එළිදරව් කරන්න කියන එක පිළිබඳව ඉතා ප්‍රබල විදියට කිව්වා. විශේෂයෙන්ම අපිට මතකයි පැවති මහින්ද රාජපක්ෂ රජයට චෝදනාවක් කරා. උගන්ඩාවේ සල්ලි හංගලා තිබෙනවා, සීසෙල්ස් වල සල්ලි හංගලා තියෙනවා කියලා. අතවස්සේම ලංකාව ඉතාමත්ම ප්‍රවීණ ගී පද රචකයෙක් වන ගරු රත්තස්සි විජේසිංහ මැතිතුමත් පසෙක තබාගෙන අනුකුමාර සානායක එවකට හිටපු මන්ත්‍රීවරයා කිව්වා මේ උගන්ඩාවේ තියෙන සල්ලිත් ගේනවා කියලා. ඒ වගේම නීතිඥ නිලන්ත කොට්ටහච්චි ජනතාවගේ විමසීමක් කරා. මේ උගන්ඩාවේ තියෙන වංචනික විදියට රාජ්‍ය දේපල සංගවලා තිබෙනවා, ඒව නැවත ලංකාවට ගෙනා යුතු නේද කියලා මහජනතාව ඔල්වර සංහඬ දෙමින් උගන්ඩාවේ සල්ලි ගෙනෙන්න ඕන බව ප්‍රකාශ කරා. ඒ උගන්ඩාවේ සීසෙල්ස් වල පහුගිය දූෂිත ආණ්ඩු තැම්පත් කරපු රාජ්‍ය දේපල යලි කැඳවන්න කියන එක අපි දැඩිව ඉල්ලා සිටිනවා. මේවා හුදෙක් කටමැත දෙඩවිලි පමණක් නම් රටේ මහජනතාව ඡන්දෙ දීලා තියෙන්නේ කටමැත දෙඩවිලි වලට රැවටිලාද කියලා අපිට අහන්න සිද්ධ වෙනවා. ඒ නිසා ප්‍රමාද කරන්න එපා. මේවා පිළිබඳව ඔබට දැන් කාලය ලැබිලා තිබෙනවා. විශේෂයෙන්ම ඔබ කීවා අදානිට පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් ලබා දීලා තිබෙන ඕපන් පිටින් නැතිනම් ඕපන් ටෙන්ඩර් ලබා දීමට තිබෙන අවස්ථාවකදී ඇත්තටම ඒ ලබා දීලා තිබෙන්නේ ඉතාමත්ම නීතිර පටහැනි ආකාරයට තමයි අදානිට මේ පුනර්ජනනීය බලශක්තිය ලබා ගැනීම පිළිබඳ අවස්ථාව ලබා දීලා තියෙන්නේ කියලා ගරු අනුකුමාර සනායක මැතිතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. වගකීමෙන් කිව්වා මේ unsolicited proposals පිළිබඳව යලි සලකා බලනවා කියලා. හෙට දවසේ මම හිතනවා ඉන්දියානු විදේශ අමාත්‍ය සුබ්‍රමණියම් සිවසංකර ලංකාවට පැමිණෙනවා. ඒ නිසා සුබ්‍රමණියම් සිවසංකර මැතිතුමාගෙන් මේ අදානිගේ ප්‍රශ්න පිළිබඳව ඔබ විමසීමක් කරනවාද කියලා අපි මේ වෙලාවේදී සමග ජන බලවේග විතර ප්‍රශ්න කරනවා. ඔය කියපු සමහර විනිවිද නොපෙනෙන ගනුදෙනු පිළිබඳව ඉන්දියාවත් එක්ක අදානිත් එක කරපු ගනුදෙනු පිළිබඳව ඔබ ඉතාමත්ම ප්‍රබල ලෙස කියපු කතා යලි විමසීමට අපි ලක් කරනවා. ඒ වගේම තමයි මේ වෙනකොට බැඳුම් කර වංචාව පිළිබඳව කටයුතු ආරම්භ කරලා තිබෙනවා කියලා ගරු විජිත හේරත් මැතිතුමා ප්‍රකාශ කරලා තිබෙනවා. මහ බැංකු බැඳුම් කර වංචාව මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ දැනට ඒ කටයුතු ආරම්භ කරා කියලා අපි බලාපොරොත්තු වෙනවා. මහ බැංකුවේ බැඳුම් කර ජාවාරම පිළිබඳව මේ වංචාව පිළිබඳව ඉතාමත්ම විනිවිද පෙනෙන ආකාරයට
පරීක්ෂණය ආරම්භ කරලා ඒ පිළිබඳව ඉතා කඩිනමින් රටට සත්‍ය එළිදරව් කරාවි කියලා. මොකද රනිල් වික්‍රමසිංහ මැතිතුමා වරක් කිව්වා මගේ මිත්‍ර අඬු කුමාර දිසානායක කියලා මැතිවන ආසන්න කාලයකදී. එතෙන්දී අඬු කුමාර දිසානායක මැතිතුමා කීවා මා මිත්‍රයා කියලා ෂේප් කරගන්න හැදුවට 21 වෙනිදන් පස්සේ ජනාධිපති අඬු කුමාර දිසානායක පළමුවෙන්ම මේ බැඳුම් කර පිළිබඳව වංචනිකයන්ට දඬුවම් ලබා දීමේ අදාළ කටයුතු වහාම ආරම්භ කරනවා කියලා. ඉතින් අපි ආණ්ඩුවට මතක් කරනවා අර ෂේප් කරගන්න රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායම කරපු යෝජනාව ඔබතුමා ප්‍රතික්ෂේප කරා. ඒ වගේම අර්ජුන මහේන්ද්‍රන්ගේ අර වෙඩින් එක විවාහ මංගලෝත්සවය දැන් අවසන් වෙලා තියෙනවා කියලා ඔබතුමාලා ප්‍රකාශ කරා. ඒ නිසා ජනතාව විදිහට අපි බලාපොරොත්තු වෙනවා මේ බැඳුම් කර වංචාවේ චූදිතයන් මුක්තිය පාවිච්චි කරලා ජනාධිපතිව හම්බ වෙලා තිබ්බ රනිල් වික්‍රමසිංහ මැතිතුමාලාට ඒ චෝදනාව ඒ කියපු පිළිවෙලටම විභාග කරලා රටට බැඳුම් කර වංචාවෙන් අහිමි කරපු ධනය එළිදරව් කරලා ජාතිය සතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙ සිටිනවා. You're watching the Life Traveler Channel.